අරගලය නීතිීඥෝ සංවිධානය වෙනුණු අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඇත්තටම අද ජූලි නමය ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිනයක් කියලා කියන්න මම කැමති. අර කියමනක් තියෙනවා, "Be the change that you want to see in this world." ඔබ වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඒ වෙනස වෙන්න කියලා කියමනක් තියෙනවා. එදා ජූලි 9 මේ රටේ අහිංසක මිනිස්සු පාරට බැස්සේ ඒ වෙනසක් බලාපොරොත්තුවෙන්, සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තුවෙන්, ක්‍රමවේදයක් වෙනස් කිරීම බලාපොරොත්තුවෙන්. එදා මේ රටේ 69 ලක්ෂයක් පත් කරපු ඒ ජනාධිපතිතුමා, 3-2 බලයක් ලබා දුන් ඒ ජනාධිපතිතුමා, ඒ අසමත් ජනාධිපතිතුමාව බලයෙන් පහ කිරීමට මේ රටේ මිනිස්සු දෙපාරක් හිතුවේ නැහැ. මේ රටේ මිනිස්සු එදා පාරට බැස්සා. අපි අද සමරන්නේ ඒ අරගලය. ඒ අරගලය පමණක් නෙවෙයි, ඒ ජනතාවගේ ධෛර්යය, ඒ ජනතාවගේ ශක්තිය. පාලකයන්ට අභියෝග කරන්න බය නැති ශ්‍රී ලාංකික අභිමානවත් ජනතාවක් තමයි අද දිනේදී අපි සමරන්නේ. ඒ අරගලයේ කතාව, එදා අරගලයේ කතාව අදටත් වලංගුයි. ඒ අරගලයේ එදා හිටපු ජනතාව අදත් ඉන්නවා. ඒ අරගලය ඔබගේ මගේ හදවත් තුළ අදටත් දැවෙනවා. නමුත් ඒ අරගලය අපි කොයි වෙලාවේද අවදි කරන්නේ කියන එක ජනතාවන ඔබගෙන් මං අහන ප්‍රශ්නයක්. අපි ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තු වෙන්නේ දූෂණය වංචාවෙන් තොර වූ ඒ විධිමත් පාලන ක්‍රමයක්. අපේ පාලකයා අපිට ජීවත් වීමට ඒ සුදුසු පරිසරය බලාපොරොත්තුවෙන් තමයි ජනතාවන ඔබ මම බලාපොරොත්තු වෙන්නේ. ඒ හොඳ රටක්, අර කියමනක් තියෙනවා, "සසර වසනතුරු නිවන් දකිනතුරු පින් කෙතහෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා." එදා අමරදේව ශූරීන් ඒ විදියට අපේ රට ගැන කතා කරා. නමුත් අපි බැලුවොත් අපේ මේ වර්තමාන රටේ මේ රටේ පාලකයෝ ඔබට මට නිර්මාණය කරන්නේ එවැනි රටක්ද? ඔබට මට ඇති කරන්නේ එවැනි රටක්ද? අද බැලුවොත් අපි තවදුරටත් අරගල කළ යුතු කාලයක නෙවෙයිද ඔබ මම ජීවත් වෙන්නේ? ඇත්තටම වර්තමාන ශ්‍රී ලංකාව ගත්තොත්, වර්තමාන පාලකයා දිහා බැලුවොත් අද වෙනකොට ඔබට මට ජීවත් වීමට සුදුසු පරිසරයක් මේ ශ්‍රී ලංකාවේ නැහැ. අද බඩු බිල වැඩි වෙලා හම්බ කරන මුදල් තුලින් අපිට ජීවත් වීමට, ඒ සුදුසු ලෙස ජීවත් වීමට පරිසරයක් නැහැ. මේ පාලකයෝ ඔබේ මගේ ජීවත් වීමේ අයිතිය උදුරගෙන, එපමණක් නෙවෙයි, වර්තමානයේදී නීතිගරුක රටක්, නීතිගරුක සමාජයක් නැහැ. නීතියට ගරු කරන පාලකයෝ නැහැ. ඉන්න පාලකයාට අවශ්‍ය හොඳින් හෝ නරකින් කොහොම හරි බලය ලබා ගැනීම සහ බලය රැක ගැනීම. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගැන කතා කරනවා, ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ කියලා කතා කරනවා. නමුත් එහෙව් ප්‍රජාතන්ත්රවාදයක් අද ලංකාවේ තියෙනවද? අපි දන්න දෙයක් තමයි 2024 කියන්නේ මැතිවරණ වර්ෂයක්. එතකොට තව නොබෝ දිනකින් මේ ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිතයි. ඔක්තෝබර් 17 වන දිනට ප්‍රථම මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා පත් කරගත යුතුයි. නමුත් අපි දකිනවා මේ ඉන්න පාලකයා තව දුරටත් බලයේ සිටීමට විවිධ වූ උපක්‍රම ඉදිරියට ගේන බව. එතකොට අපි දන්න දෙයක් තමයි, පාලකයෝ කියන්නේ සදාකාලික බලයේ ඉන්න කට්ටියක් නෙවෙයි. පාලකයව පත් කරන්නේ ජනතාව, පාලකයෝ ගෙදර යවන්නේ ජනතාව. මේ රටේ පරමාධිපත්‍ය බලය හිමි වෙලා තියෙන ජනතාව වන ඔබට මට අපේ ඡන්දයිතියට. එතකොට පාලකයක්ට කිසිම අවස්ථාවකදී ඔබේ මගේ ඡන්දයිතිය උදුරා ගැනීමට හැකියාවක් නැහැ. නමුත් අපි දකින මේ වර්තමාන පාලකයා ඔබට මට ඒ ඡන්දයිතිය ලබා දීමට පැකිලීමක් දක්වනවා. ඒ ඡන්ද අයිතිය, ඔබේ මගේ ඡන්ද අයිතිය ඇත්තටම ඔබට මට ලබා දෙනවද, ඒ අයිතිය උදුර ගන්නවද කියලා ජනතාව ඔබ විමසිරිමත්වෙන් බලා සිටිය යුතුයි. අපි දන්න දෙයක් තමයි, වර්තමානයේ වෙනකොට ලංකාවේ පළාත් පාලන ක්‍රමය අකර්මණ්‍යයි, පළාත් සභා අකර්මණ්‍යයි. පළාත් පාලන ඡන්දය 2023 වර්ෂයේ මුලදී තිබීමට නියමිත වුණත් මේ රටේ පළාත් පාලන ඡන්දය පැවැත්වුණේ නැහැ. මොකද ඉන්න පාලකයෝ ඡන්දෙකට යන්න බයයි, ජනතාවට ඒ ඡන්ද වරම ලබා දීමට බයයි. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට ජනතාවගේ ජනවරමක් නැති බව. ඒ ජනතාවගේ හඬට ගරු කිරීමට අද පාලකයාට නොහැකි වෙලා තියෙනවා. ඉතින් එහෙව් රටක මම කියනවා මේ රටේ අරගලය තාමත් ශක්තිමත්, අරගලය තාමත් සක්‍රියයි කියලා. අපි අරගල කර යුත්තේ ඇයි? ඇයි අරගලයක අවශ්‍යතාවය? අපි
මේ ඔබේ මගේ රට ඔබට මට ජීවත්වීමට අයිති අපේ ජීවත්වීමේ අයිතිය කිසිම අවස්ථාවකදී රටක පාලකයකුට උදුරා ගැනීමට අයිතිවාසිකමක් නැහැ. ඔබ මම මේ රටේ බදු ගෙවන ජනතාව නම් අපේ බද්දට සාධාරණත්වයක් අපිට ඉෂ්ට විය යුතුයි. අද බලන්න ඔබට මට නිදහස් අධ්‍යාපනයක් මේ රටේ තියෙනවද? අපිට හොඳ ප්‍රවාහන පහසුකම් තියෙනවද? අපිට හොඳ සෞඛ්‍ය පහසුකම් තියෙනවද? අපි ගෙවන බද්දට අපිට සාධාරණයක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් අපි ගෙවන බද්දු මේ පාලකයෝ හොරා කාලා ඒගොල්ලන්ගේ කට්ටිය ශක්තිමත් වෙලා ඒගොල්ලන්ගේ මඩිය තර කරගන්නවද? මේ දේවල් මේ රටේ ජනතාව කල්පනා කළ යුතුයි. අපි අපේ කතිරේ ගහන්නේ කුමන පාලකයෙක්ටද? කුමන අරමුණක් සඳහාද? අපි ගහන කතිරෙන් හරහා අපි පාලකයෝ පත් කරාට ඒ පාලකයෝ කවදාවත් අපි වෙනුවෙන් කටයුතු කරාද? ඔබේ මගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරාද? නැත්තම් සදාකාලිකවම ඔවුන් බලයේ හිඳීමට ක්‍රියා කළාද? අපි දන්න දෙයක් තමයි වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතා එතුමාව පත්කරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දූරකාරය සම්පූර්ණ කිරීමට. එතුමා පාර්ලිමේන්තුවට කිසිදු පක්ෂයක් නියෝජනය කරන්න නැතුව එතුමාට ස්වාධීන පුද්ගලයෙක් හැටියට කටයුතු කිරීමට අවස්ථාවක් තිබුණා. නමුත් එතුමා කරේ ඒ රාජපක්ෂ හොරු නඩය ආරක්ෂා කරපු එක. අද වර්තමානයේ වෙනකොට මේ රටේ මුදල් විශාල ගණනාවක් රටෙන් පිට තියෙනවා. නමුත් ඒ මුදල් ලංකාවට ගෙන ඒමට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් කටයුතු කළා නැහැ. අද ලංකාව ට්‍රිලියන 30කට අධික ණය බරක් තියෙන රටක්. කවුද මේ රට මේ ණය බරයට පත් කරේ? කවුද මේ ආර්ථික අගාධයට වග කිව යුත්තේ? අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආර්ථික අගාධයට වග කිව යුතු පුද්ගලයන් නිවාඩ් අජිත් කබරල්ල බැසිල් රාජපක්ෂලා ගැන ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුවකින් අඩු තීන්දුවක් හරහා ප්‍රකාශයට පත් කරා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ වර්තමාන පාලකයා අසමත් වෙලා. අපි දන්නවා මේ රටේ සුදුලූණු වංචා තිබ්බා, සීනි වංචා තිබ්බා, සිල් රෙදි වංචා තිබ්බා, එතකොට පැන්ඩෝරා පේපර්ස් වැනි දේවල් තිබ්බා. එතනින් එහාට ගිහිල්ලා ඩේසි ආච්චිගේ මැණික් බලු ගැන කතා තිබ්බා, මිග් කෝපරේෂන් තිබ්බා, දිවි නැගුමවල් තිබ්බා. නමුත් මේ සෑම කිසිම දෙයකට සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. වසීම් තජුඩීන්ලගේ ඝාතනවලට, කීත් දොයාලගේ ඝාතනවලට, ලසන්ත වික්‍රමතුංගලගේ ඝාතනවලට කිසිම අවස්ථාවකදී කිසිම සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. ඉතින් එතකොට මෙවැනි නීතිය සාමය ආරක්ෂා නොවන රටක, නීතිය සාමය ක්‍රියාත්මක නොවන රටක් කොහොමද හරි මාර්ගයක යන්නේ? රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නැත්තම් ආර්ථික ස්ථාවරත්වයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒක මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. ඒ දේශබන්දු තෙන්නකෝන් වැනි වර්තමාන පොලිස්පතිවරයා දිහා බලන්න. ඒ දේශබන්දු තෙන්නකෝන් කියන්නේ අධිකරණ හරහා වරදට ලක් වූ පුද්ගලයෙක්. එතුමාව පොලිස් පුටුවට පත් කිරීමට මේ වර්තමාන පාලකයා දෙපාරක් හිතුවේ නැහැ. ඉතින් එවැනි නීතියට සාමයට ගරු නොකරන ජනාධිපතිවරයෙක්, ඒ ජනාධිපතිවරයා මම කියනවා නීතිඥවරයෙක්. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ දියුරුම් දුන්නු, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අත තියලා දියුරුම් දීපු ජනාධිපතිවරයෙක්. එතකොට රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමට එතුමා බැඳිලා සිටිනවා. එතුමාගේ වගකීම රටේ පාලකයෝ ආරක්ෂා කිරීමවත් හොරුන් ආරක්ෂා කිරීමවත් නෙවෙයි. නමුත් අද ලංකාවේ සිද්ධ වෙන්නේ ඒ දේ. අපි දකිනවා කිසිදු විද්‍යාත්මක ක්‍රමයකට මේ රට පාලනය වෙන්නේ නැහැ. ඔව්, අපි IMF ක්‍රියාමාර්ගයක ඉන්නේ. ඒ IMF එකේ බොක්සස් ටික ටික් කිරීමද මේ රටේ පාලකයා කළ යුත්තේ? හැම දෙයකටම විසඳුම බදු ගැසීමද? නැත්තම් මේ රට ඉදිරියට ගෙන යාමට විකල්ප ආර්ථික ක්‍රම හඳුන්වා දීපද රටේ පාලකයක් කළ යුත්තේ? එසේ දෙයක් කරන්නේ අද රාජ්‍ය සේවය මිලියන 1.5ක්. ඒ රාජ්‍ය සේවය නැවත ප්‍රතිව්‍යුහගත කළ යුතු නැද්ද? මේ සම්බන්ධයෙන් එතුමා කතා කරන්නේ නැහැ. ඊයේ පෙරේදා කියනවා රාජ්‍ය සේවකින්ට පඩි දෙන්න නම් 10% ගහන එක 18% ඉඳන් 21% දක්වා වැඩි කරන්න ඕන කියලා. අපි දකිනවා අද ලංකාව පුරා ගිහිල්ලා මැතිවරණ ප්‍රචාරක කටයුතු වල මේ ජනාධිපතිවරයා රාජ්‍ය දේපල නිකන් තමුන්ගේ දේපල වගේ පාවිච්චි කරමින් පැතිවන ක්‍රියාවටිය පටිපාටියක දේ දෙන්න කියලා අපි අහන්න කැමති. ඉතින් මේ රටේ ජනතාව මේවා දිහා සවිඥාණයෙන් බලා සිටිය යුතුයිද? නමුත් මේවල් සිටිනවාද නැතහොත් මේවට විරුද්ධව හඬ නගනවද කියලා අපි මේ රටේ ජනතාවගෙන් අහන්න කැමති. ජනතාව සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වුණා. ඒ සිස්ටම් චේන්ජ් එක මම කියනවා අදටත් වළංගුයි කියලා. අරගලය කියන්නේ ඔබේ මගේ ඒ පැහැදිලි රට, ඒ අවංක ඔබේ අවංක වූ චේතනාවට, ඔබ මම බලාපොරොත්තු වෙන ඔබේ මගේ දූදරුවන්ට ඔබ බලාපොරොත්තු වෙන රට නිර්මාණය කිරීම තමයි ඒ සැබෑ අරගලය. මේ රටේ පාලකයෝ අපිට ඒ දේ ලබා දෙන්නේ නැත්නම් අපි මේ රටේ ඒ වෙනුවෙන් හඬ නැගිය යුතුයි. මොකද ඔබේ මගේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ආටිකල් 12 12 ව්‍යවස්ථාවේ සඳහන් වෙන ඔබගේ මගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස. අපි දන්නවා පාලකයා විවිධ වූ අවස්ථාවලදී විවිධ වූ නීති ගෙනල්ලා ඔබේ මගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට අගුළු දැමීමට කටයුතු
කටයුතු කරලා තියෙනවා. නමුත් ජනතාව තේරුම් ගත යුතු වන්නේ අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම්, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි හඬ නගන්නේ නැත්නම්, අපි අපේ අයිතිවාසිකම් මොනවාද කියලා දන්නේ නැත්නම්, ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්නම්, ඒ කවදාවත් ඒ පාලකයෝ අපිට ඒ දේ ලබා දෙන්නේ නැහැ. අපේ පාලකයන්ව වගවීමට සහ වගකීමට ලක් කිරීම සැබෑ පුරවැසියන් වෙන ඔබගේ යුතුකම. සැබෑ පුරවැසියන් වෙන ඔබ අවදියෙන්ද සිටින්නේ කියලා අපි මේ අවස්ථාවේදී අහන්න කැමතියි. එදා ගෑස් නැති වෙලා ප්‍රතෙල් පෝලිම් වල ඉඳලා අපි පාරට බැහැලා අරගෙන කරා වගේ, අපි නැවතත් මේ රටේ ඔබේ මගේ අයිතිවාසිකම් දිනා ගැනීමට අපි අරගල කර යුතුයි. ඒ අරගලය කතිරකින් වෙන්න පුළුවන්. ඒ අරගලය සමාජය තුළ ඔබ හඬ නැගීම වෙන්න පුළුවන්. අපි මේ රටේ පාලකයන්ව, පාර්ලිමේන්තුවේ සිටින පාලකයන්ව, ජනාධිපතිතුමාව අපි ඔවුන්ව වගවීමට සහ වගකීමට ඔවුන්ගෙන් ඒ ඍජු ප්‍රශ්න ඇසිය යුතුයි. එතන ඉහට ගිහිල්ලා විතරක් වැඩක් නැහැ. මේ රට මේ තත්ත්වයට පත් කරන්න පාලකයා විතරක්ම නෙවෙයි රාජ්‍ය සේවයත් බලපාන තිනෝ. එපමණක් නෙවෙයි ඔබත් ඔබේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න මේ රටේ වංශාව දූෂණය වැඩ ඇතිකරන්න ඔබත් ඍජුව දායක වෙලා තියෙනවද කියලා. අපි මේ රටේ හොරකම වංශාව නැති වෙන්න නම් මේ රටේ පුරවැසියා හොරකම වංශාව පිටු දැකිය යුතුයි. අපිත් ඒ හොරකමට වංශාවට උඩගෙඩි දෙන පුරවැසියන් නම් අපි මේ ශ්‍රී ලංකාව හරි මාර්ගයකට කවදාවත් පත් වෙන්නේ නැහැ. ඉතින් මේ අරගලේ මම කියනවා සැබෑවටත් අදටත් මේ අරගලය සක්‍රියයි. අරගලය ගෝල් ෆේස් එකට ඇවිල්ලා එකතු වෙලා පාරට බැහැලා මිනිස්සු එළවීම පමණක් නෙවෙයි අරගලය. මේ රට හරි මාර්ගයට ගැනීමට ඔබ මම අරගල කර යුතුයි. අපි මේ මැතිවරණය අපිට ලබා දෙන්නේ නැත්නම් අපි මේ මැතිවරණය ලබා ගැනීමට අරගල කර යුතුයි. මේ රටේ ජනතාවන ඔබේ මගේ බදු මුදල් වලට සාධාරණයක් මේ පාලකයා ඉෂ්ට කරන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් අරගල කර යුතුයි. නීතිය සාමය පිහිටුවීමට පාලකයෝ කටයුතු කරන්නේ නැත්නම්, වගවීම වගකීම කියන දේවල් ඇති කරන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් අරගල කර යුතුයි. අන්න ඒ දේ තමයි ජනතාවන ඔබ තේරුම් ගත යුත්තේ. අපි මේ ශ්‍රී ලංකාව හරි මාර්ගයකට ගෙනියාමට ජනතාව අවදි වෙච්ච දවසකට මේ රටේ පාලකයා ජනතාවට ඇහුම්කන් දෙනවා. එවැනි රටක් මේ ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට ඔබවම මේ ජූලි 9 වෙනිදා සිට කැපවෙමු කියලා ඉල්ලීමක් කිරීමට කැමතියි.